හයි යාළුවනි, සුබ දවසක් කියලා ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ මල්ටිමීටරෙන් ගොඩක් අය කට්ටිය කතා කරලා අහනවා මගෙන් අයියේ කියලා දෙන්න මේ මල්ටිමීටරෙන් වෝල්ටේජ් චෙක් කරන්නේ කොහොමද කියලා දෙන්න කියලා මගෙන් අහනවා. මම මේක කියලා දෙන්නම්. තාම මල්ටිමීටර් පාඩමක් මම ඔයගොල්ලන්ට කරේ නැහැ. නමුත් ඒක අහපු නිසා මම ඒ වෙනුවෙන් කියලා දෙන්නම් මේක. මගේ ළඟ ඇනලොග් මල්ටිමීටරයක් නැහැ යාළුවනි. මම මේ ඔයගොල්ලන්ට මේවා කියලා දෙන්න මේ ගත්තේ මම මේ මල්ටිමීටරේ. මේකේ තියෙනවා AC වෝල්ට් කියලා. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවම ඉන්නේ මේකේ තමයි. මේකේ තියෙනවා වෝල්ට් 200 තියෙනවා, වෝල්ට් 750 තියෙනවා. ඒ කියන්නේ අපි 200ට වඩා අඩු විදුලියක් අපි මයින්නවා නම් අපිට මේ වෝල්ට් 200 පැත්තට දාලා අපිට මැනගන්න පුළුවන්. අපි හිතමු වෝල්ට් 220ට වඩා 200ට වඩා වැඩි විදුලියක් මයින්නවා කියලා. එතකොට අපි අනිවාර්යෙන් මේක 750 ඒ පැත්තට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට දැන් මම දැන් අපේ ගෙදර කරන්ට් එක කොච්චරක් තියෙනවද කියලා බලන්න යන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ 220ක් වගේ සටහන් වෙනවා. ඒ කියන්නේ මේ අපේ ගෙදර තියෙන කරන්ට් එක තමයි මේ පෙන්වන්නේ. ඒ විදිහට තමයි අපි ප්‍රත්‍යාවර්ත ධාරාවක් මයින්නේ. එතකොට අපි හිතමු සරල ධාරාවක් මයින්නවා කියලා. මේකේ තියෙනවා DCV කියලා. ඒකේ තියෙනවා 20 තියෙනවා, 200 තියෙනවා, මිලි වෝල්ට් මයින්නත් පුළුවන්, මිලි වෝල්ට් 2000ක් තියෙනවා. 20, එතකොට 200, 1000 ඔය ආදි වශයෙන් තියෙනවා. සාමාන්‍ය මේක අපි වෝල් 200ක් වගේ මයින්නවා නම් 200කට දානවා. අපිට සැක සහිත නම් 200ට වඩා මේකේ වෝල්ට් ඇති කියලා අපි අනිවාර්යෙන් ඒක 1000ට දාගන්න. 1000ට දාලා මේකෙන් චෙක් කරගන්න. එතකොට අපිට පුළුවනි මේකෙන් වැඩ කරගන්න. මල්ටිමීටරය ගැන මම ඕගොල්ලන්ට වෙනම ඉස්සරහට කියලා දෙන්නම්. මේකේ ගොඩාක් ලොකු දේවල් ඉගෙන ගන්න. අපි ගොඩාක් ලොකුට හිතන්න එපා ඕගොල්ලෝ. එතකොට මේක මේ ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. මේක මේ ගොල්ලෝ ගොඩාක් ලොකුට හිතන්න ගත්තොත් එීම ඕගොල්ලෝ සරලව හිතන්න. පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න. ඒක තමයි ගොඩක් වටින්නේ. මේ ඕගොල්ලෝ මං හිතනවා මොන හරි දෙයක් මේකෙනුත් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම තවත් දෙයක් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. ඕගොල්ලෝ මට කතා කරලා අහලා තිබුණා මෙන්න මේ ටියුනින් කන්ඩෙන්සර් එකේ FM පැත්ත හොයාගන්නේ කොහොමද කියලා ගොඩක් අය අහනවා මගෙන්. මෙහෙමයි යාළුවනේ, මේකේ මේ ලොකු පටියක් තියෙන පැත්ත තමයි FM වෙන්නේ. පොඩි පටියක් තියෙන පැත්ත අපිට වැඩක් නැහැ. ඒක FM වලට සම්බන්ධනේ ගන්න මේ. මෙන්න මේ ලොකු පටිය තියෙන එක තමයි මේ FM වෙන්නේ. ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ගොඩක් කට්ටිය මේ මට කතා කර කර එක එක දේවල් අහනවා. මට ගොඩක් සන්තෝසයි. මම ගොඩක් කැමතියි එහෙම අහනවනම්. මම දන්න දේවල් වලට මම උත්තර දෙනවා. ඒ වගේම තමයි සමහරු මට කියනවා මේ මොකද මේවා වීඩියෝස් මේවා දාන්නේ, පෝස්ට් දාන්නේ කියලා අහනවා. ඉතින් මේ මොකද ඇත්තම හේතුව තමයි අපි මැරෙනකොට මුකුත් ගෙනියන්න ලැබෙන්නේ නැහැ. මොකද අපි එද්දි මුකුත් ගෙනාවෙත් නැහැ. මැරෙනකොට මේ කිසිම දෙයක් මේ මගේ කියන මේ මල්ටිමීටරේවත් මේ මුකුත් මට මේවා ගෙනියන්න ලැබෙන්නේ නැහැ. මම මේ ඒ හැමදේම දාලා තමයි යන්නේ. මොකද එතකොට අපි මේ කරපු දේවල් වලින් වැඩක් තියෙන ඉස්සරහට මේකේ ජීවත් වෙලා ඉන්න අයට තමයි. මොකද මමත් මේ පෙනහලු සුවකල නොහැකි පෙනහලු රෝගයකින් පෙළෙන කෙනෙක්. ඉතින් මගේ ජීවිතේ මරණය මාව දවසින් දවස හොයාගෙන යනවා. මම මැරෙන දවස කියන්න දන්නේ මම තව සතියක් ඉදීද එහෙම කියන්න බෑ. අපි හැමෝම එහෙමයි. අපි මැරෙනවා. ඉතින් මැරුණාට පස්සේ අපි හම්බ කරපු දෙයකින් අපිට වැඩක් වෙන්නේ නැහැ. අපි දැනගත් දෙයකින් අපිට වැඩක් වෙන්නේත් නැහැ. මොකද එතකොට ඒකෙන් වැඩක් ගන්න පුළුවන් අපි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමයි. ඒක නිසා අපි හැමදේම වගේම අපි සල්ලි හම්බ කරනවා වගේම අපි ಗುಣධර්මත් වලින් උත්පෝසත් වෙන්න ඕනේ යාළුවනේ. අපි සල්ලි වලින් පෝසත් වෙලා වැඩක් නැහැ. හැම දෙයකින් මොන මොන දේ අපිට ලැබුණත්, යාන වාහන තිබුණත් අපිට වැඩක් නැහැ. අපි ಗುಣධර්ම වලින් පෝසත් වෙච්ච මිනිහෙක් නෙමෙයි නම් ඒ පුද්ගලයාගෙන් කිසිම වැඩක් නැහැ. ඉතින් ඒක ඕගොල්ලෝ හිතට ගන්න. අපි මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අපි ಗುಣධර්ම ඉගෙන ගන්නේ නැතුව ඒක මතක තියාගන්න. ඕගොල්ලෝ මාත් එක්ක දිගටම ඉන්න මම පුළුවන් වෙලාවට මම වීඩියෝස් කරලා දාන්න, මොන හරි දෙයක් ඉගෙන ගන්න. මේව තව අයට කියලා දෙන්න.
ඕගොල්ලන්ට වැඩිපුර දෙයක් තියෙනවා නම් තව කෙනෙකුට දෙන්න දන් දෙන්න. මොකද මේ එතකොට ඒගොල්ල සතුටින් ඉන්නවා. අපි අපි මිනිස්සු විදිහට අපි බලන්න ඕනේ අපි අපි වගේම අනික් අය සතුටින් තියන්න, තව කෙනෙක්ව සතුටින් තියන්න උත්සාහ කරන්න. ඒක තමයි ගොඩක් වටින්නේ. මොකද ඒ අය සන්තෝෂෙන් ඉන්නකොට අපි හැමෝම සතුටින් සහජීවනයෙන් එකට ජීවත් වෙන එක තමයි හොඳ. ඒක තමයි මම හිතන්නේ. මොකද අපි හැමදාම ජීවත් වෙන්නේ, ජීවිතය කියලා කියන්නේ බොහොම తాවකාලික නවාතැන්පලක් විතරයි. අපි මැරිලා යනවා. ඉතින් බොහොම මේ తాවකාලික තමයි අපි මේකට ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා හැමෝම සතුටින් තියන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔය සමහර ඉලෙක්ට්‍රොනික විෂයට ආස කරන දුප්පත් අය ඉන්නවා නම් මට කතා කරන්න, මේ බෞත් එකක් අත් ගන්න බැරි කවුරු හරි ඉන්නවා නම් මට කතා කරන්න. මමත් ඉතින් ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි, පොඩි රස්සාවක් කරන කෙනෙක්. මට පුළුවනි බෞත් එකක් අරන් දෙන්න. මට පුළුවන් විදියට එහෙම කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න, මම බෞත් එකක් අරගෙන දෙන්නම්. හොඳයි යාළුවනේ, එහෙනම් ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.